අයිබුවන් සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දෙනාටම අද 2020 වසරේ ජනවාරි මාසේ 29 වෙනිදා තවත් වාසනාවන්ත බදාදා දවසක් උදවුන වූ අද දවස මේ නැවුම් දවස ඔබ හැම දෙනාගේම සුවහපත් ප්‍රාර්ථනාවන් මල් පීදෙන සාමය සතුට සමගිය සෞභාග්‍ය රජයන වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා මුළු හදින්ම අපි ප්‍රාර්ථනා කරනවා. ලෝකෙටම ශ්‍රී සද්ධර්මය සන්නිවේදනය කරන්නට බෞද්ධ මාධ්‍ය ජාලය ආරම්භ කොට වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්ම පින්වත් නාසමිඳුන් වහන්සේගේ ශ්‍රී නාමයට ගෞරවය උපහාරය වේවා. උන්වහන්සේ ප්‍රාර්ථනීය උතුම් බෝධියකින් අජරාමර නිවන් සම්පත් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන අද පින්බරු දැසන වැඩසටහන ආරම්භ කරන්නේ උන්වහන්සේගේම ගුණකදම්බේ සිහිපත් කරන්න. උන්වහන්සේ අපවතරින් වියෝ වෙලා අපවත් වෙලා දෙවර්ෂ පූර්ණ මහානීය පින්කම අපි පවත්වනවා දීඝවාපි රජමහා විහාරස්ථානයේ පෙබරවාරි මාසේ 29 වෙනිදා සහ මාර්තු මාසේ 1 වෙනිදා. ඒ වෙනුවෙන් ඊට පූර්වගාමීව අපි කුසල ධම්මනා සමිඳුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ උන්වහන්සේගේ මේ ධර්ම සම්නිවේදන ක්‍රියාන්විතයට සවියක් වෙච්ච ශක්තියක් වෙච්ච සමීපම ඇසුරු කරපු ස්වාමින් වහන්සේලා වැඩම කරවාගෙන උදෑසන පින්බරු දැසනින් කතා කරනවා. අපි අද දවසේ ගෞරවනීය ආරාධනාවෙන් මේ ස්ථානයට වැඩම කොට වදාළ රත්නපුර නිවිතිගල උඩකරවිට ඉසිපතනාරාමාධිපති, ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ රත්නපුර ශාඛාවේ රුවන්පුර ශාඛාවෙහි ප්‍රධාන අනුශාසකත්වයේ හොබවන ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අපේ පූජනීය හඟරංගල සුමේද නායක ස්වාමීන් වහන්සේව ගෞරවයෙන් නමස්කාර පූර්වකව සාදු කියලා පිළිගන්නවා. උන්වහන්සේ බොහොම හිතාශීවන්තයි අපේ කුසල ධම්ම හාමුදුරුවන්ට. අපේ පූජනීය හඟරංගල සුමේද හාමුදුරුව කළුබෝවිල ශ්‍රී දේවානන්ද ධර්මායතනයේත් අධිපති හොබවනවා. ඒ නිසා උන්වහන්සේ රත්නපුර කොළඹ දෙදිහැම වැඩ ඉන්නවා දෙදිසාවෙම. ඒ අතරතුරේ බෞද්ධ නාලිකාවේ සියලුම වැඩ කටයුතු වලදී විශේෂයෙන්ම අපේ දඹදිව පින්කම් වලදී ලංකාවේ සතරදිග් භාගයේ සිද්ධ කරන සියලු පින්කම් වලට සහභාගී වෙච්ච සජීවීව සම්මාදම් වෙච්ච ස්වාමීන් වහන්සේ නමක්. අපේ හඳුරුනේ කුසල ධම්ම නායක හඳුරුව ඔබ වහන්සේ අඳුනගන්නේ කොයි කාලේද? ඒත් එකම විශේෂත්වයක් තියෙන ඔබ වහන්සේ තමයි අවසාන වතාවට කුසල ධම්ම හාමුදුරුව ලවා විවෘත කරවීමක් සිද්ධ කරගත්තේ. උන්වහන්සේ ඉතාමත්ම ගෞරවනීය ලෙස ශ්‍රද්ධාවෙන් වඩා වැඩම කරවාගෙන මම කැමතියි ඔබ වහන්සේගෙන් අහලා දැනගන්න කොහොමද ඉතිහාස කතාව. හැම දිනාටම තෙරුවන් සරණයි. ඇත්තටම දරණාගම කුසල ධම්ම හාමුදුරුවෝ මම දැන හඳුනාගත්තේ මීට වර්ෂ 20කට විතර පෙර ආතු. අපි කුඩා ස්වාමීන් වහන්සේලා හැටියට, ඊටාම තරුණ හාමුදුරුවෝ හැටියට කටයුතු කරනකොට මේ මාධ්‍ය ජාලය ආරම්භ කරන්නත් කලින් තමයි උන්වහන්සේ අපි ආශ්‍රයයට ගත්තේ. එදා ඉඳලාම අපවත් වෙන තුරාවට අපේ ශාසනික බැඳීම ඒ ආකාරයෙන්ම පැවැත්තුවා. ඒ වගේම තමයි උන්වහන්සේ හැදෙන වැඩෙන භික්ෂූන් වහන්සේලා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරපු නායකහරු කෙනෙක්. ඉතින් ඒ වගේම නායක හාමුදුරුවන්ගේ ජීවිතයේ තිබුණු ගුණාත්මක දේවල් කතා කරනවා නම් අපට බොහෝ කරුණු උන්වහන්සේ එකතු කරලා අපවත් වුණේ. ඒ අතර අද වත්මන ගත්තහම මේ බෞද්ධයා මාධ්‍ය ජාලයත් එක්ක උන්වහන්සේගේ නම මුළු ලංකාවේ පමණක් නෙමෙයි ලෝකේම ප්‍රචාරය වුණා. ඒ වගේම ලෝකේම උන්වහන්සේගේ මේ ධර්ම ප්‍රචාරක කටයුතු වලින් ප්‍රතිඵල නෙලා ගත්තා. ඉතින් නායක හාමුදුරුවන්ට බොහෝ අයට නොමැති හැකියාවන් කුසලතාවයන් තිබුණා. ඒකට එකතු වුණා පෙරපින කියන එක. මොකද පරිවාර සම්පත්තිය කියන එක නායකහරුන්ට එදා ඉඳලා තිබුණු හාමුදුරුව කෙනෙක්. ඒක හැම හාමුදුරුව කෙනෙකුටම නෑ, හැම ගිහියෙකුටමත් නෑ. නායක හාමුදුරුවන්ට යම් පින්කමක් හිතන්න විතරයි ඒකට අවකාශයේ පරිසරයේ මේ ලංකාවේ බොහෝමයක් ඇගේ අවධානය යොමු වුණා. වගේම මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි උන්වහන්සේට අදෘශ්‍යමාන දෙවිදේවතා උන්වහන්සේලාගේ රැකවරණ ආරක්ෂාව ලැබුණා කියන එක. ඒ නිසා උන්වහන්සේට මේ බෞද්ධයා මාධ්‍ය ජාලය මුළු ලෝකේම ව්‍යාප්ත කිරීම සඳහා ඒ හැම දෙයක්ම හේතු වුණා. ඒ වාසනා ගුණය, ඒ වගේම මිනිස්සුන්ගේ උදව්පකාර, මහා සංඝරත්නය, ඒ වගේම අදෘශ්‍යමාන දෙවිදේවතාවුන් වහන්සේලාගේ රැකවරණය. සසික මහත්මලාට මතක ඇති අපි උන්වහන්සේ සමග කරපු පින්කම්. ඒ පින්කම් ඇත්තටම අපට නම් හිතන්නවත් අමාරු පින්කම්. ඉතින් උන්වහන්සේ බොහොම සරලව ඒවා මෙහෙවනෝ. ඒ වගේම උන්වහන්සේගේ පින්කම් වල තිබුණ පුදුම කලාත්මක බවක්, ඒ වගේම හරිම ලස්සනයි.
ඒවාගේම දුටුවන් පහදවන ගතියක්, ආදර්ශමත් හැම පින්කමක්ම. ඉතින් ලංකාවේ අද බොහොමයක් තැන්වල විවිධ පින්කම් සිද්ධ කරනවා. ඒ තැන්වලට අප වැඩිහාම ඇත්තටම මතක් වෙන්නේ කුසල ධම්මනායකහරු. කුසල ධම්මනායකහරු තමයි ඔය කියන සුවිශේෂී පින්කම්, මහා සද්දෘශ පින්කම් මෑතක මේ රටට හඳුන්වල දුන්නේ. පූජා සංස්කෘතියක් ඇති කරා. පූජා සංස්කෘතිය. ඉතින් ඒවා එක පැත්තකින්, ඒ වගේම තමයි උන්වහන්සේ මේ රට පිළිබඳ, දේශීයත්වයේ පිළිබඳ පුදුම අවබෝධයක් තිබුණු නායකහරු කෙනෙක්. උන්වහන්සේ කොළඹ වැඩ සිටියට ගම පිළිබඳ, ගම්වල වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා පිළිබඳ, ඒ ගම්වල ඉන්න ජනතාව පිළිබඳ පුදුමාකාර දැනුමක් අවබෝධයක් තිබුණා. සසික මහත්තයා, මට එක ගමනක් උන්වහන්සේ යෝජනාවක් කරා. අපේ වජිර හාමුදුරුවන්ට මම ඒක සිහිපත් කළ තියෙන වත්මන් නායක හාමුදුරුවන්ට. උන්වහන්සේට ලොකු ආසාවක්, කැමැත්තක් තිබුණා මේ දේශීය ආහාර ටික. අපේ මේ මිනිස්සු, පැරණි මිනිස්සු ටික මැරිලා යන්න කලින් මේ දේශීය ආහාර ටික හදන ක්‍රමවේදය, මේ හැම දෙයක් පිළිබඳවම වත්මන් සමාජයට යම් අවබෝධයක් ලබා දෙන්න ඕනි. ඒ නිසා සුමේධ හාමුදුරුව රත්තපුර දිස්ත්‍රික්කය කියන්නේ ඒ අතින් සුවිශේෂයි. පැරණි දේශීය ආහාර සම්පාදනය කිරීම අතින්, ඒ නිසා ඔබ වහන්සේ මේකට මට උදව් කරන්න, මම සම්පූර්ණ සහයෝගය දෙන්නම්. මේක නායකහරවන්ගේ හිත තුළ තිබුණු අලුත් අදහසක්. මේ පැරණි මිනිස්සු ටික මිය දෙන්න කලින් අපි මේ මිනිස්සුන්ගේ දැනුම ගබඩා කරලා තියන්න ඕනි කියලා. ඉතින් ඒක හරිම වැදගත්. බොහෝ අපිට හිතන්නේවත් නැති පැති මම මේ කියන්නේ. ඉතින් දරණාගම හාමුදුරුව ගැන උන්වහන්සේට මේ ගමනට ශක්තියක් වුණා. උන්වහන්සේ මුලාමතක කරේ නැහැ. හැමදාම උන්වහන්සේ කිරියාහාර පූජාව උදෑසන පවත්වල අවසානයේදී මේ රටට සේවය කරපු, ජීවිත පූජා කරපු පැවිදි උතුමන් වහන්සේලා, ඒ වගේම ශාසන මාමකව වැඩ කරපු, විශේෂයෙන් අනගාරික ධර්මපාලතුමා වැනි ශ්‍රේෂ්ඨ චරිතවලට, රජවරුන්ට උන්වහන්සේ පින් දුන්නා. මං ඒක දැක්ක සසික මහත්තයා. දැන් බොහෝ ස්වාමින්වහන්සේලා ඒ කාර්යභාරය කරගෙන යනවා. මේක අපි එතෙක් කාලයක් දැකපු දෙයක් නෙමෙයි. මේක දරණාගම කුසල ධම්ම නායකහරු නිසාමයි අපවත් වී වදාළ මේ රටට, ජාතියට වැඩ කරපු යතිවරයාණන් වහන්සේලා සිහිපත් කළ පින්දීම, ඒ වගේම වීරෝදාර රණවිරුව සිහිපත් කරලා පින්දීම එතෙක් මෙතෙක් සිදුුනේ නැහැ. දැන් අද වත්මනේ ඒක බොහෝමයක් ස්වාමින්වහන්සේලා මේක අනුකරණය කරනවා. ඒක හොඳ ආදර්ශයක්. එහෙමයි. ඒ අතින් බැලුවාම නායක හාමුදුරුවෝ සතුව මම මේ ප්‍රකාශ කරන්නේ අනිත් අය ගාව නැති කුසල ධම්ම නායකහරුන්ට පමණක් ආවේනික වෙච්ච දේවල්, බොහෝ කරුණු. විශේෂයෙන් උන්වහන්සේගේ හඬ, කාගේවත් හඬක් උන්වහන්සේ අනුකරණය කරේ නැහැ. දවසක් දෙකක් මට ශ්‍රවණය කරන්න ලැබුණ වෙනත් හඬක්. ඒ වෙලාවේ මම මෙහි ධර්ම දේශනාවකට ආපු වෙලාවේ මම නායකහන්ට ඉල්ලා හිටියා, නායකහන් ලංකාවේ වැඩ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම උදෑසන කිරියාහාර පූජාව නායකහරුන්ගේ හඬින්ම දේශනා කරනවා නම් හොඳයි. මේකට ගම්වල මිනිස්සු හරිම කැමැත්තක් දක්වන ඔබ වහන්සේගේ හඬට. ඒ හඬ තුල තිබුණා ජනතා ආකර්ෂණය, ඒ වගේම මිනිස්සු තුල ශ්‍රද්ධාව ඇති කරවන, ඒ වගේම මිනිස්සු අර පූජා සංස්කෘතියට එකතු වුණා. මම දන්නවා දැන් මං වැඩ ඉන්න ගම තුලත් නිවෙස්වල දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුව පූජා පවත්වනකොට කිරියාහාර ටික නිවසේ සකසලා තමන්ගේ නිවස තුල වැඩ ඉන්න බුදු පිළිම වහන්සේට පූජා කරනවා. මේවා මේ රට තුල නොතිබුණු දේවල්. ඒ වගේම උන්වහන්සේ මේවා හඳුන්වලා දුන්නා. දැන් අපි විවිධ තැන්වල ධර්ම දේශනාවලට වැඩම කරනකොට අපිට පේනවා ඒ තැන්වල පුදුම ලස්සනට, අලංකාරවත් විදිහට ඒවා කලාත්මකව ධර්ම දේශනා ආසන සැකසීමේ ඉඳලා, ඒ වගේම ඔය බොහෝ තැන්වල මල් වලින් සරසනවානේ. මේ මල් වලින් ධර්මාසනේ සැරසීම ආරම්භ කරේ දරණාගම කුසල ධම්මනායක හාමුදුරු. දැන් ඒක ඇතැම් වෙලාවට නුසුදුසු විදිහට සමහර අය කරනවා, සීමාව ඉක්මවා. ඉතින් මේවා නායක හාමුදුරු අපට හඳුන්වලා දීපු හොඳ දායාද. ඒ වගේම ශශික මහත්තයා, මේ ගම්වල වැඩ හිටිය තරුණ යතිවරයාණන් වහන්සේලා, උන්වහන්සේලාගේ හැකියාව වෙනම කතාවක්. උන්වහන්සේලාට භූමිකාවක් තිබුණේ නැහැ, මාධ්‍යයක් විවෘතව තිබුණේ නැහැ, උන්වහන්සේලාගේ හැකියාවට තැනක් තිබුණේ නැහැ. මේක නායකහරු අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන උන්වහන්සේ ඉල්ලුම් පත්‍රයක් සැකසුවා ධර්ම දේශනා බෞද්ධයා නාලිකාවේ කරන්න කැමති අය
මේ බෞද්ධයා නාලිකාව ඉල්ලුම් පත්‍රය පුරවල එවන්න කියලා. එතන උන්වහන්සේලගේ හැකියාව හඬපට පරීක්ෂා කරලා බලලා අද දේශීය විදේශීය වශයෙන් ජනප්‍රිය ධර්ම කතිකයාණන් වහන්සේලා විශාල ප්‍රමාණයක් අද බිහි වුණා. උන්වහන්සේලගේ දක්ෂතාවය අපි අගේනවා. නමුත් භූමිකාවක් තිබුණේ ඒ දක්ෂතාවය එලි දක්වන්න. ඒක හැදුවේ දරණාගම හාමුදුරුවෝ. ඒ නිසා අද දේශීය වශයෙන්ුත් විදේශීය වශයෙන්ුත් විශාල ධර්ම කතිකයාණන් වහන්සේලා පිරිසක් බිහි වෙලා තියෙනවා. එහෙමයි. අපි හාමුදුරුවනේ එහෙම කියද්දී මෑත භාගයේ වර්තමානයේ බණ කියන ඔය නායක හාමුදුරුවරු මහානායක හාමුදුරුවරු හැරෙන්න තරුණ භික්ෂුන් වහන්සේලා සියලුම දෙනාගේ තිඹිරිගේ බවට පත් වෙන්නේ බෞද්ධයා මාධ්‍ය ජාලය අපි මේ කතා කරන මැදිරිය. අවුරුදු 12ක් තිස්සේ මේ මැදිරිය තුළ කොච්චරනම් සමන්තා චක්කවාලියසු කියලා දේවතා ආරාධනා කරලා ආකාසට්ටාච බුම්මට්ටා කියලා දෙවියන්ට පින් දීලා කෙලවර කරපු ධර්මදේශනා කරන්නේ නැද්ද? මේ වාතලයේ සිසාරා කොයි තරම්නම් සුවි සද්ධර්මය ප්‍රචාරය වෙන්නේ නැද්ද? ඉතින් ඒ සදහම් සුගන්ධය තවත් ව්‍යාප්ත කරන්න අපේ පූජනීය හඟරංගල සුමේධ හාමුදුරුවන්ගේ නායකත්වයේ මූලිකත්වයෙන් රත්නපුරේ ශාඛාවක් අපි විවෘත කරා. මට අද වගේ මතකයි කුසල ධම්ම හාමුදුරුවෝ තරමක සිංගප්පූරුවට ගිහිල්ලා ප්‍රතිකාර ලබාගෙන ඇවිල්ලා ඇමරිකාවට යන්න කලින් තරමක වේදනාවෙන් ඉන්න අවස්ථාවක අපි පූර්වචාරිකාවක නියුක්ත වුණා මේ කටයුතු කාරණා සිද්ධ වෙන හැටි බලන්න. සුමේධ හාමුදුරන්ගේ ධෛර්යය, සංවිධාන ශක්තිය, උන්වහන්සේ ශරීර ප්‍රමාණයෙන් පුංචි රීටියට මහ දැවැන්ත යෝධ වැඩ කරන ලස්සනම පන්සල තියෙන්නේ උන්වහන්සේට රත්නපුරේ දිස්ත්‍රික්කේ මම දැකපු. ඒ නිසා එවැනි කටයුතු කරන මේ හාමුදුරන්ගේ කාර්යය අගය කරන්න ඕන නිසා මම හාමුදුරන්ට කිව්වා කුසලදම් හාමුදුරන්ට අනේ හාමුදුරනේ වැඩියොත් හොඳයි ඔබ වහන්සේව පිළිගන්න රත්නපුරේ ඉඳලා නිවිතිගලට එනකන් උඩකරවිටට එනකන් ඉසිපතනාරාමයට එනකන් අඩියෙන් අඩිය බැනර් පෝස්ටර් ගහලා ලොකු පිළිගැනීමක් ලෑස්ති කරලා තියෙන්නේ කියලා. මට ළඟ හිටපු හාමුදුරන්ට ආවතේව කරපු දරුවෝ බැන්නා ශෂිකයට පිස්සුද හාමුදුරු මෙච්චර අමාරුවෙන් එහෙ යවනවද කියලා. සුමේධ හාමුදුරුවෝ පොලින් පොල තැනින් තැන ගිලන්පස වළඳන්න ඕනේ හාමුදුරුවෝ නම් මෙතනින් උදේට වළඳන්න මෙතනින් කියලා සියල්ල ලෑස්ති කරලා තිබුණා. මට මතකයි අපේ මහාධිකරණ මිනිසුරු ගිහන් පිළපිටිය මැතිතුමා ඉතාමත් හොඳ ශ්‍රේෂ්ඨ බෞද්ධයෙක් එතුමාගේ නිවසේ තමයි දහවල් දානය සූදානම් කරලා තිබුණේ. අපේ හාමුදුරුවන්ගේ දායක සභාවේ ඒ ප්‍රදේශයේ එතුමාගේ මුල්ගම නැත්තම් මහගෙදර. ඉතින් ඒ නිසා එවැනි ආකාරයට සූදානම් කරලා ආරම්භක අපි හඳුරන්නේ ඒ ආරම්භය ගැනත් යමක් කිව්වොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද කුසලදම් හඳුරෝ අන්තිමට ලංකාවේ දෙයක් ගැන වැඩිම සතුරුණේ ඔබ වහන්සේගේ මේ ස්ථානේ නිර්මාණය කරපු ශාඛා විවෘත කරපු දවසේ. ඇත්තටම සසික මහත්තයා අපේ ස්ථානේ තෝරා ගැනීම සඳහා නායක හාමුදුරුවන්ට බොහෝ කරුණු බලපෑවා. එකක් නායක හාමුදුරුවෝ වතා කීපයක් මීට කලින් මගේ විහාරස්ථානයට වැඩම කරා. ඒ වගේම ඔබතුමා සිහිපත් කරමු කරපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටියේ මැතිතුමා ඒ සඳහා මුල් වුණා. එතුමා නායක හාමුදුරුවන්ට පුදුම ගෞරවයක් තිබුණා. නායක හාමුදුරුවොත් එතුමා පිළිබඳ පුදුම විශ්වාසයකින් කටයුතු කරා. ඒකට ප්‍රධාන හේතුව මහාධිකරණ විනිසුරුතුමා ඉතාම බෞද්ධ පවුලකින් පැවතගෙන එන මහා වටිනා චරිතයක්. ඒ වගේම ස්වාමින් වහන්සේලාට පුදුම ආදරයක් තිබුණා. අපේ සංස්කෘතිය රැකගන්න. ඒ වගේම භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරගන්න ඕනි කියන තැන හැමදාම විනිසුරුවරයෙක් හැටියටත් ඒ වගේම බෞද්ධයෙක් හැටියටත් හැමදාම කටයුතු කරා. මෙතෙන්ට පුදුම ආදරයක් ගෞරවයක් තිබුණා. ඉතින් ඒ නිසා එතුමාගේ වචනෙත් එතුමාගේ හඬත් රත්නපුර සාකා මැදිරිය පිහිටවීම සඳහා නායක හාමුදුරුවන්ට ඒ ඒ අවධානය යොමු කරන්න ගිහන් පිළිපිටියේ මැතිතුමා මුල් වුණා. ඒ වගේම අපේ එතුමාගේ හිතවත් සරත් මහත්මලා මේ හැම දිනෙකගේම ඉල්ලීම මතත් අපේ තිබුණු අර පෞද්ගලික හිතවත්කම අපේ ස්ථානීය පිළිබඳ වුණු පැහැදීම නිසා නායක හාමුදුරුවෝ රත්නපුර සාකාව අපේ විහාරස්ථානයේ ආරම්භ කරා. දැන් කියන්න සන්තෝසයි දුප්පත් අහිංසක මිනිස්සු ඇඹිලි පිටියේ බලංගොඩ රක්වාන රත්නපුර ආසන්න ගම්බල මිනිස්සු ඇවිදිලා දැන් ධර්මදේශනා පටිගත කරනවා. බාහිර ධර්මදේශනා හැටියට පටිගත කරනවා. ඉතින් මේක මොකද නායක හාමුදුරුවෝ පටන් ගන්නකොට මම කිව්වා රත්නපුරේ ටිකක් ශ්‍රද්ධාව අඩු අය ඉන්නේ හාමුදුරුවනේ. ඒ නිසා මේක ටිකක් අපිට කාලයක් යාවි කියලා. දැන් ඇත්තටම ඒක සුබ පැත්තක් අපි දකිනවා. නායක හාමුදුරුවෝ අපවත් වුණත් ඒ වැඩපිළිවෙල අපි ක්‍රමවත්ව පිළිවෙලට කරගෙන යනවා. ඉතින් රත්නපුරේ ශාඛාව ආරම්භ කරපු දවසේ අසික මහත්මයා කිව්වා වගේ ඉතාම අසනීප තත්වයෙන් පසු වුණේ. හැබැයි ස්ථානෙට ඇවිදිලා මා සමග කතා බහ කරලා වැඩපිළිවෙල ගැන සතුටු වෙලා අපට ආශිර්වාද කරලා තමයි නායකහරු නැවත මෙහෙට වැඩියේ. ඒ දා විශාල ජනතාවක් අපි එකතු කරා.
ජනතාව දැක්කහම නායකහන්ට පුදුම සතුටක්. අනේ මගේ මේ වැඩපිළිවෙලනි මේ මිනිස්සු අනුමත කරන්නේ කියන සතුට උන්වහන්සේ පෞද්ගලිකව වින්දා අප සමග ප්‍රකාශ කරා. ඒ විතර නෙමෙයි අපේ හඳුරේ මම හිතනවා ආමුදුරු ඇමරයක්ස ජනපදයේ හූස්ටන්හි එම්ඩී ඇන්ඩර්සන් රෝහලේ ප්‍රතිකාර ලැබන කොටත් ඔබ වහන්සේගේ විහාරස්ථානයේ විශේෂ ආශිර්වාද පූජාවක් කළා. ඒ ආශිර්වාද පූජාව සජීවීව උන්වහන්සේට දැක බලා ගන්න අපි මේ ජංගම දුරකථන වලින් පටිගත කළා. සජීවීව පෙන්නවා උන්වහන්සේ දෙයත් එකතු කරලා සාදු නාද නංගමින් බලාගෙන සමන්දේහාරු මුල් කරගෙන අපි කරේ. ඉතින් ඇත්තටම නායක හාමුදුරුවෝ ඒ ආශිර්වාදේ අපි නායකහන්ට කරනවා. නායකහරු බොහෝම සතුටින් ඒ වින්දා. ඒ වගේම උන්වහන්සේ මට කියපු දෙයක් තමයි මේ මට ඒක සංවේදී හැමදාම සිහිපත් වෙනකොට සුමේද හාමුදුරුව අපට හැමදාම හිතවත්. සුමේද හාමුදුරුව හැමදාම බෞද්ධයානාලිකාව ආරක්ෂා කරා. මගේ අත් දෙක අල්ලගෙන උන්වහන්සේ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන මොහොතේ මට මෙහින් දුරකථන ඇමතුමක් දුන්නා මේ නායකාරු හමු වෙන්න ඕනි කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ විශේෂ සටහනක් දාලා මට යම් කිසි දෙයක් ලියලා දුන්නා. ඒ වෙලාවේදී මගේ අත් දෙක අල්ලගෙන බොහෝ වෙලාවක් උන්වහන්සේ අර මගේ ගාව තිබුණු අපි උන්වහන්සේ අසුරු කරපු ස්වරූපයත් එක්ක උන්වහන්සේ ඒ ආශිර්වාදේ අපෙන් බලාපොරොත්තු වුණා. ඉතින් මම රත්තපුරින් ස්වාමීන් වහන්සේලා වඩම්බලා දිනයක් පුරාවට උන්වහන්සේට ආශිර්වාදාත්මක පිරිද්දේශනාවක් පැවැත්තුවා. ඒ වගේ දේවල් වලින් අපි නායකහරු අමතක කරේ නැහැ. සසික මහත්මයා නායක හාමුදුරුවෝ මම අර මුලින් කිව්වේ කෘතවේදීත්වයේ කෘතගුණ සැලකීම හොඳට තිබුණානේ. ඒ නිසා තමයි අදත් මේ මිනිස්සු නායකහරුන්ගේ නම කී කිය ධර්මදේශනාවක අරමුණු පැහැදිලි කිරීමේ පත්‍රිකාව තුළ සමහර තැන්වල අපි දැක්ක තමන්ගේ ඥාතීන්ට කලින් දරණාගම හාමුදුරුවන්ට පින් දෙන්න කියලා ලියනවා. මේ අහිංසක මිනිස්සු ඒ ධර්මයට ජන හදවතට එකතු වෙච්ච නායකහරු කෙනෙක්. ඉතින් මේ වෙලාවේදී මම අවස්ථාවක් කරගන්නවා අපේ මහා අධිකරණ විනිසුරු ගිහාන් පිළිපිටියේ මැතිතුමාගේ ආදරණීය පින්බර පියාණන් වහන්සේ ඊ අභාවයට පත් වුණා. ධනපාල පිළිපිටියේ මැතිතුමා හිටපු තැපැල් ස්ථානාධිපතිවරයෙක්. ඉතින් එතුමාගේ අවසාන කටයුතුත් හෙට පස්වරු දෙකට දෙල්වල එතුමාගේ නිවසේ ආගමික වතාවක් සිද්ධ කරලා කලවාන ආදාහනාගාරයේදී ඒ කටයුතු සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. මම ඒක සිහිපත් කරේ මොකද රත්නපුර සාකාව ආරම්භ කිරීමේදී ගිහන් පිළපිටියේ මැතිතුමා අපට ලොකු ශක්තියක් වුණ නිසා. එහෙමයි අපේ හඳුරේ. ඒ පමණක් නෙවෙයි අපේ පෙරහැර සංස්කෘතියේ මහා මරුපහරක් බවට පත්වෙච්ච ඉවක් බවක් නැතුව හීලේ අලියතුන්ව අත්අඩංගුවට අරගෙන ඒ කිසිදු පදනම් විරහිත චෝදනා එල්ල කරමින් අදටත් ඒ චෝදනා කිසිවක් ඔප්පු වෙලත් නැහැ. ඒ හීලේ අලියතුන් ආදරෙන් රැකබලාගත්තු හාම්පුතුන්ට ස්වාමීන්ට ස්වාමින් වහන්සේලාට යම් ආකාරයක හිත් පීඩාවක් ඇති වෙච්ච එක විතරයි වුණේ. නමුත් මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ඉල්ලීම මත ගිහන් පිළිපිටි මහත්මයා පෙරහැර සංස්කෘතිය සඳහා ඒ අලියතුන් නිදහස් කරන්නටත් පෙළඹුණා. එවකට තිබිච්ච වපසරිය වාතාවරණය අනුව එතුමාට මම හිතනවා උසස් වීමක් වෙනුවට එතුමාට තව කාලයක් බලාගෙන ඉන්නත් සිද්ධ වුණා. මොකද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ධූරයේ ඉඳලා මහාධිකරණ විනිසුරු ධූරයේ දක්වා යන්නේ එතුමාට දිසා විනිසුරුවරයෙක් වෙලා ඇඹිලි පිටියට යන්න සිද්ධ වුණා. නමුත් එතුමා නිර්භයව ඒ කටයුත්ත කරපු නිසා අපේ පෙරහැරන් වලට දළදා පෙරහැරට ඒ වගේම රෝහණු කතරගම මහා දේවාලි පෙරහැරට ආදී පෙරහැරවල වලට අලියතුන් සම්බන්ධ කරගන්නත් පුළුවන් වුණා. ඒකත් අපි කෘතවේදීව සිහිපත් කරනවා. කුසල ධම්මහාමුදුරු ජීවමානව ඉන්නේද්දී සිදු කරපු දේවල් ඒවා. ඉතින් අපි මීට වඩා කාලය ලැබෙන්නේ නැහැ අපිට කතා කරන්න. ඉතාමත්ම ගෞරවනීය ප්‍රණාමය පුද කරන්න ඕනේ මේ වෙලාවේ රත්නපුරේ ඉඳලා වැඩම කරලා අපට කවදත් ඉතාමත්ම හිතශීවන්ත අපේ නිරන්තරයෙන් නවා දනුශාසනා කරන රත්නපුර නිවිතිගල උඩකරවිට ඉසිපතනාරාමාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අපේ පූජනීය හගරංගල සුමේද පණ්ඩිත හාමුදුරුවන් වහන්සේට උන්වහන්සේ කරගෙන යනු ලබන මේ උදාර ජාතික මෙහෙවර තවත් සඵල වේවා. උන්වහන්සේට කාය චිත්ත පීඩාදීන් තොර නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි පින්බර උදෑසනින් අද සමුගන්න සූදානම් වෙන්නේ දීඝවාපි රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන අසිරිමත් මහා පින්කමට ඔබ හැම දිනටමත් හැකි පමණින් දායක වෙන්න කියලා ආරාධනා කරගෙන විශේෂයෙන්ම මේ පින්කම කුසල ධම්මහාමුදුරු ජීවමානව සිටියා නම් සිදු කරන්න යම්සේද ඊටත් වඩා ඉහලින් උන්වහන්සේ සතුටු වෙන ඉන්නා තැනක හිඳ බලා දැකබලා සතුටු වෙන ආකාරයට තමයි පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ සංවිධානය කරලා තිබෙන්නේ. සුවිශේෂයෙන්ම සකලවිධ ත්‍රෛනිකායික මහානායකයන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගෙන ඒ වගේම දායකකාරක අදින් බොහෝ පිරිසක්
අම්පාර නැගෙනහිර ප්‍රදේශයේ අම්පාර දීගවාපිය වෙත යන්න බලාගෙන ඉන්නෝ. ඉතින් මේ හැමෝම එකතු වෙලා තමයි මේ මහා පින්කම සංවිධානය වෙන්නේ. ඒ නිසා මේට දායක වෙන්නත් ඔබට ආරාධනා කරගෙන පින්බර උදැසනින් සමු ගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.